नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु 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 अपगे गुरुदेवोत्तम परम पूजनीय पिन्नर लोकु स्वामी नासेट नमस्कार वेवा साधु 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 पिन्वत्नी अद दवसेदी रूपवाहिनी कलन मितुरा श्रद्धा सदहम नालिकाव तुलिन ඔබ හැමදෙනාම අසිරිමත් දම්සක සදහම් වැඩසටහනට සහභාගී වෙමින් මේ සූදානම් වෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගැනීමට විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් සදහම් වැඩසටහන සඳහා විශේෂ දායකත්වයක් සපයනවා ගෙනුලි සත්‍යන්නා ඒ පින්වත් සිඟිති දියණියගේ පළවෙනි උපන්දිනය නිමිති කරගෙන ඒ පින්වත් දියණියටත් පවුල හැමදෙනාටමත් උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස මේ ධර්ම දානමේ පින්කම උපකාර වෙත්වා කියන අදහස සිතේ තියාගෙන පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ අපි සරණ ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරනකොට උන්වහන්සේ ගුණ සිහිපත් කරනකොට අපි බුදුරජාන් වහන්සේට කියනවා මහා කාරුණිකයන් වහන්සේ කියලා. ඔබ අහලා ඇති නේද? කරුණාව කියලා කියන්නේ මොකක්ද? කරුණාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේම විස්තර කළා. පරදුක්කේ හදයන් කම්පේති කරුණා. තවත් කෙනෙකුගේ දුකක් දකිනකොට අපිට නොඑක් ආකාරයෙන් දුක් විඳින අය දකින්න ලැබෙනවානේ. අපේ හිත ඒකෙදි කම්පාවට පත් වෙනවනම් අනේ කියලා ඒක තමයි කරුණාව කියලා කියන්නේ. එතකොට අපේ කරුණාවට වැඩිය මහා කරුණාවක් තිබුණා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට ඒ කරුණාව ඇති උනේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ. ඔබ අහලා ඇති උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළානේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන දවසේ උන්වහන්සේට ඇති වෙච්චි ඒ අනන්ත සම්බුදු ඥාන අතර උන්වහන්සේට ඇති වුණා විශේෂ අවබෝධයන් කීපයක්. එක එක ඥානයකට කියනවා පුබ්බේ නිවාසානුසති ඥානය කියලා. ඒ කියන්නේ මේ සත්‍යයන් කලින් ජීවිතවල ගත කරනකොට ඒ අය ජීවිත ගත කරපු හැටි දකින්න පුළුවන් නුවන්. දැන් අපිට අපේ මේ ජීවිතය ගැන චුට්ටක් හිතන්න පුළුවන්නේ. අපි කල්පනා කරොත් එක තැනක ඉඳන් මං කොහොමද මේ ජීවිතේ පටන් ගන්න ආවේ කියලා එකින් එක එකින් එක එකින් එක අපිට සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඉඳපු තැන්, කරපු දේවල්, ගියපු ආපු තැන්, කතා බස් කරපු දේවල්, යාළුවන් මිත්‍රයන්, සැප දුක් විඳපු හැටි මේවා අපිට පේනවා නේද? ඒ අපිට පේන්නේ බොහොම සීමිත ටිකක්.
උන්වහන්සේට මේ ජීවිතේ විතරක් නෙමෙයි කලින් ජීවිතේ ඊටත් කලින් ජීවිතේ ඊටත් කලින් ජීවිතේ කියලා කිල්ලවරක් නැති තරමට දකින්න පුළුවන් ඥානයක් ඇති කරගත්තා. ඒකට කියන්නේ මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානේ කියලා. ඊළඟට ඇති කරගත්ත අවබෝධයට කියනවා ඥානයට කියනවා චුතූපපාත ඥානේ කියලා. චුතූපපාත ඥානේ කියලා කියන්නේ පින්වත්නි දැන් අපි ජීවත් වෙනවනේ. අපේ මේ ජීවිතේ හැමදාම ලෝකේ පවතින එකක්ද? නැහැ. අපි මේ ජීවිතේ පවතින උපකාර වෙන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි ආහුෂ. ඉතින් අපි එක එක්කෙනාට තියෙන ආහුෂ ප්‍රමාණය. දෙවැනි එක ඒ ආහුෂත් එක්කම අපේ මේ ශරීරේ රැඳිලා තියෙන උණුසුමක්. රස්නි ගතිය. තුන්වෙනි එක තමයි විඥානෙ. අපි මේ ජීවිතේ විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. ඔබ හිතන්නක හිත කියලා. එතකොට ඔය ආහුෂයි උණුසුමයි විඥානය එක තමයි අපේ මේ ජීවිතේ දැන් ඇවිදලා කියලා මේ බණ අහලා හැමදේම කරගෙන ඉන්න ඔය කරුණ තුන තියෙනකන්. හැබැයි අපි ජීවත් වෙනකොට මේ ආහුෂ ප්‍රමාණය ගෙවි ගෙවි යනවා. දැන් අද අපි ජීවත් වෙන දැන් චූටි දුවගේ පළවෙනි අවුරුද්දනේ. එයා මනුස්ස ලෝකෙට එනකොට ආහුෂ ප්‍රමාණයක් තීරණය වෙලාද නැද්ද? තීරණය වෙලානේ. අපිත් ඒ වගේ. අපුත් මනුස්ස ලෝකෙට එනකොට යම් ආහුෂ ප්‍රමාණයක් තීරණය වෙලා තියෙන්නේ. දැන් ඒ දුවගේ ඒ ආහුෂ ප්‍රමාණයෙන් අවුරුද්දක් ගෙවුණා. අපේ ජීවිතවලත් ඒ විදිහට ගෙවිලා තියෙන්නේ. මේ ගෙවෙන එක ගෙවි ගෙවි යනවා නතර නොවේ. එහෙම ගෙවිලා යම් දවසක අපිට මනුස්ස ලෝකෙ ඉන්න තිබුණ ආහුෂ ප්‍රමාණය ඉවර වෙනවා. ආහුෂ ඉවර වෙනවා. ආහුෂ ඉවර වෙනකොට මේ කයි රස්නි ගතියක් තියෙනවනේ. ඒ රස්නි නැතුව යනවා. ඔබ දැකලා ඇති කෙනෙක් මැරුණාද කියලා බලන්න යටිපතුල්ලන්න බලනවා. මේ මූණට අත තියලා බලනවා. උණුසුම නැතුව යනවා. එතකොට මේ විඥානේ නැත්නම් හිතට මේ කය ඇසුරු කරගෙන ඉන්න බෑ. ඒ විඥානේ චුත වෙනවා. දැන් අපිට පේනවාද විඥානේ චුත වෙනවා? අපිට විඥානේ නැත්නම් හිත මේකෙන් චුත වෙනවා පේන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දැක්කේ චුත වෙන හැටි. ඒ විතරක් නෙමෙයි ඒ චුත වෙනවත් එක්කම ඒ විඥානේ ආපහු තැනක බැස ගන්නවා. උපදිනවා. ඒකට කියනවා චුතූපපාත ඥානය කියලා. චුත වෙන හැටිත් උපදින හැටිත් දකිනවා. ඒත් බුදුරජාන් වහන්සේ දැක්කා ඔය විදිහට කලින් ජීවිතව ගැන අවධානය යොමු කළ උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥාන ඇති වෙනකොට මේ සසරේ සත්වයා ආපු හැටි ඉපදි ඉපදි මැරි මැරි ආපු හැටි දැක්කා. උන්වහන්සේ උපමාවකින් දේශනා කරනවා හරියට මේ වගේ හිතන්න කියනවා. ඔන්න දැන් ගෙවල් දෙකක් දෙපැත්තේ තියෙනවා. මැද මිදුලක් තියෙනවා. කෙනෙක් මේ මැද මිදුලට වෙලා ඉන්නවා. එතකොට මේ පැත්තේ ගෙදරින් කෙනෙක් එහා පැත්තේ ගියොත් පේනවා. ඒ ගෙදරින් කෙනෙක් මේ පැත්තට ආවත් පේනවා. ආන් ඒ වගේ කෙනෙක් උන්වහන්සේට මේ සත්‍යෝ ඉපදි ඉපදි මෙරි මෙරි එන හැටි දැක්කේ. එතකොට උන්වහන්සේ දැක්කා ඒ ඉපදි ඉපදි මෙරි මෙරි එන ස්වභාවය තුළ ඒ ඉපදි ඉපදි මෙරි මෙරි එන ස්වභාවයට කියනවා වචනයක්. මොකද්ද? ඒ තමයි සසර කියලා. සංසාරය කියලා අපි කියන්නේ. ඒ ඉපදි ඉපදි මෙරි මෙරි යන ස්වභාවයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනේ සසර සංසාරය. අපිත් මේ සංසාරේ ඉන්න පිරිසක්ද නැති පිරිසක්ද? සංසාරෙම ඉන්න පිරිසක් අපිත්. අපිත් ඉපදි ඉපදි මෙරි මෙරි යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන ස්වභාවය තුළ මනුස්ස ලෝකෙන් මනුස්ස ලෝකෙට එන්න නෙමෙයි තියෙන්නේ. මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට යන්න නෙමෙයි තියෙන්නේ. එහෙම වෙනවා. මනුස්ස ලෝකෙන් මනුස්ස ලෝකෙට එනවා. හැබැයි කලාතුරකින් මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට යනවා. ඒත් කලාතුරකින්. ලේසි මොකද්ද? මනුස්ස ලෝකෙන් අපායට යන එක.
මනුස්සලෝකේ නිර්සතෙක් වෙන එක හරිම ලේසි. මනුස්සලෝකේ ඉපදිච්ච කෙනෙක් ඊළඟ ජීවිතේ තිරිසන් සතෙක් වෙන එක හරිම ලේසි. මනුස්සලෝකේ ඉපදිච්ච කෙනෙක් ප්‍රේත ලෝක යන එක හරිම ලේසි. ඒ වෙනුවෙන් අමුතුවෙන් මහන්සිලා කරන්න දෙයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ විදිහට මේ මනුස්ස ලෝකේ ඉන්න අය උන්වහන්සේ කොච්චරද කියන ඔබ අහලා ඇති සමහර විට. මේ මහ පොළොවේ පස් තියෙනවනේ. මේ මහ පොළොවේ පෘථිවිය ගත්තොත් ඒ පස් ප්‍රමාණ කරන්න බෑ. විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල පස් ප්‍රමාණය අතරින් නියපොත්තට පස් ටිකක් ගත්තොත් මේ නියපොත්තක් මතට පස් ටිකක් ගත්තොත් දැන් පස් ස්ථාන දෙක තියෙනවනේ. පස් කොටසක් තියෙන මහ පොළොවේ. තව කොටසක් තියෙනවා නියසිල මත. එතකොට කොහෙද වැඩිපුරම පස් තියෙන්නේ? මහ පොළොවේ. බුදුරජාණන් දේශනා කරන දැන් මිනිස්සු ඔක්කොම අය ගත්තොත් ලෝකෙ හැම තැනම පැතිරලා ඉන්න යම් තාක් මිනිස්සු ඉන්නවනේ. එයාල ඔක්කොම මහ පොළොව වගේ නම් ඒ මහ පොළොවේ පස් ටිකයිනේ ගන්න පුළුවන්කම තියෙන්නේ නියපොත්තට චුට්ටයි. ආන් ඒ වගේ මැරෙන මිනිස්සුන්ගෙන් ආපහු මිනිස්සුලා උපදින්නේ බොහෝම ටික දෙනයි කියලා කියනවා. මැරෙන මිනිස්සුන්ගේ දෙවියන් අතර උපදින්නේ බොහෝම ටික දෙනයි කියලා කියනවා. මැරිලා නිරේ උපදිනවා කියනවා මහ පොළොවේ පස් වගේ ප්‍රමාණය. තිරිසන් ලෝකේ ප්‍රේත ලෝක උපදිනවා මහ පොළොවේ පස් වගේ ප්‍රමාණය. එතකොට ওই විදිහට තමයි ඉපදි ඉපදි මැරි මැරි යන ස්වභාවයෙන් යුක්ත සසර. එතකොට ඒ කෙනෙක් අපහාය ඉපදුනොත් එයා විඳින මහා දුක. මනුෂ්‍ය ලෝකේ ඉපදුනොත් දෙවියන් අතර ඉපදුනොත් ඒ තරම් දුක් විඳින්න නැහැ. දැන් මම කිව්වේ කරුණාව කියනවා කෙනෙක් දුකටපත් වෙලා ඉන්නකොට අපේ හිත එයා ගැන අනුකම්පාවක් ඇතිවීමට. අනේ අපොයි අනේ මෙයා මේ දුකේ නිදහස් වෙත්වා කියලා හිතෙනවට අපිට එහෙම හිතිලා නැද්ද? අපිට ඕන තරම් හිතෙනවනේ. දවසට සමහරට කීප සැරයක් හිතෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ කරුණාව අපි තුල ඉපදුනා කියලා අපිට යවෙන්නේ මොනවද කරන්න පුළුවන්? ලොකු දෙයක් මොන හරි කරන්න පුළුවන්ද? අපේ හිතේ අර අනුකම්පාව ඇති වෙලා එහෙමම අපිට ඒක අමතක වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දැක්කේ මේ වගේ මේ තාවකාලික මේ මනුෂ්‍ය ජීවිතය තුළ විඳින පොඩි දුකක් නෙමෙයි. කෙනෙක් මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ඉඳපු කෙනා මරණින් මත්තේ අපාය ඉපදුනාට පස්සේ විඳින දුක. බුදුරජාණන් වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මැරුණට පස්සේ අපාය ඉපදුනොත් නිරේ ඉපදුනොත් එයාට මොනතරම් දුකක් විඳින්න තියෙනවද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කළා මෙච්චරයි කියලා කියන්න බෑ කියලා. ඊට පස්සේ ආව ස්වාමීන් උපමාවක් කියන්න පුළුවන් දෙ කියලා ඇහුවා. මම උපමාවක් කියලා දෙන්නම් කියලා කිව්වා. උපමාවක් දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මෙහෙම හිතන්න කියනවා. ඔන්න මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා රජතුමාට විරුද්ධ වුණාම රජතුමා දඬුවමක් දෙනවා. මොකද්ද දෙන දඬුවම? උදේට යකඩූල අරගෙන හෙල්ල අරගෙන සිය පාරක් කයින්ද කියනවා එයාට. ඊට පස්සෙ උන උදේවරුේ දඬුවම දුන්නා. හෙල්ල පාරෙන් හෙල්ලෙන් සිය පාරක්. දවල්ටත් ආපහු එයා මැරිලා නැත්නම් ආපහු සිය පාරක් අයින්න කියලා කිව්වා. එතකොට ආපහු දැන් දවල්ටත් හෙල්ල පාරෙන් 100ක් වැදුනට පස්සේ 200යිනේ. ආපහු හවසට අනවර හොරා ඉන්නවද කියලා අහනවා. ඉන්නවා කියලා. එහෙනම් තව සිය පාරක් අයින්න කියලා කිව්වා. එතකොට ඒ රාජපුරුෂයෝ ගිහලා තව සිය පාරක් අයින්න. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ වෙලාවේ මහණෙනි භික්ෂුව අර හෙල්ලපාර 300කින් ඇනුම් කෑවොත් චම් කෙනෙක් එයා විඳින දුක කොහොමද කියලා ඇහුවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ 300 පාරක් හෙල්ලෙන් අයින්න ඕනේ නැහැ. එක පාරක් ඇනුම් කෑවත් එයාට ගොඩාක් දුක් විඳින්න වෙනවා. එහෙම එකේ 300කින් ඇනුම් කෑවොත් කොයි තරම් දුකක්ද කියලා හිතන්න බෑ කියලා. බුදුරජාණන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේට ඕනේ මේ සත්වයන්ට සත්වෙ විඳින දුක ගැන කියලා දෙන්න. උන්වහන්සේ ආපහු මේ පොළවේ චූටි ගල් කැටයක් අතට ගත්තා.
අතට අරගෙන අහනවා මේ ගල් කැටයේද ප්‍රමාණය වැඩි එහෙම නැත්නම් හිමාල පර්වතයේද කියලා ඇහුවා. ඔයාලා අහලා ඇති හිමාල කන්දනේ විශාල කන්ද. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා පිළිතුරු දෙනවා ස්වාමීනි මේ අතට ගන්න පුළුවන් ගල් කැටි බොහොම පොඩි හිමාල පර්වතයේ ඊට වැඩි ප්‍රමාණයෙන් ගොඩාක් වැඩි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා අර හෙල්ලපාරලා 300කින් ඇනුම් කාපු කෙනෙක් ඉන්නවනේ එයා දුකක් විඳිනවනේ වෙනකොට එයා විඳින දුක මේ චූටි ගල් කැටේ වගේ කියන ප්‍රමාණයෙන් ගත්තා. කෙනෙක් අපාය පුදුනත් විඳින තියෙන දුක හිමාල පර්වතයට වඩා වැඩි කියලා කිව්වා. දැන් බලන්න මේ ජීවිතේ දැන් අපි මනුස්ස ලෝකේ සුගතියේ ඉන්නවා අපිට හෙල්ලකින් ඇනුම් කාපු දුකක් තියෙනවද නෑ දැන්නේ මේ මොහොත තුළ අපිට එහෙම දුකක් නැහැ. හැබැයි නිරීපදිච්ච නිරිසතා විඳින දුක මහා දුකක් විඳිනවා. එහෙනම් දැන් අපිට මේ නිරිසතා විඳින දුක මේ වෙලාවේ පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා. උන්වහන්සේ ඒ කෙරෙහි අවධානය යොමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කර චුතූපපාත ඥානිය තියෙනවා. උන්වහන්සේට මේ සත්‍ය චුත වෙන හැටි උපදින හැටි දකින්න පුළුවන්. උන්වහන්සේ දැක්ක මහ පොළොවේ පස් වගේ මහා විශාල ප්‍රමාණයක් නිරේ උපදිනවා. එතකොට කෙනෙක් මරුණාට පස්සේ නිරේ ඉපදුනාට පස්සේ එයා විඳින දුක උන්වහන්සේ දකිනවා. ආන් එතකොට උන්වහන්සේගේ හිතේ ඇති වුණා මොකද්ද? කරුණාවක් ඇති වුණා. ඒ කරුණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. ඉතින් අපි මේ ධර්මයේ පුරුදු කරගත්තොත් අපිට ලැබෙන ලාභය මොකද්ද? අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත්නි ඒ සසර එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මහණෙනි මේ සසර ගොඩාක් දීර්ඝයි කියලා කිව්වා. ආරම්භක කෙලවරක් හොයන්න බෑ කියලා බුදුරජාණන් දේශනා කළා. උන්වහන්සේ දේශනා කරනවා දැන් අපි මනුස්ස ලෝකේ කවුරුත් ඉපදුනා මව් කිරි බීලානේ ජීවිතේ පටන් ගන්න. එහෙම සසර එනකොට බීපු කිරි බැලුවොත් එහෙම ඒ කිරි වැඩි කියලා කියනවා සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ මහා සාගරයේ තියෙන වතුර ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණය අඩුයි කියනවා වතුර. හැබැයි සසර එනකොට අපි බීපු කිරි ඊට වැඩි වැඩි කියලා කියනවා. මනුස්ස ලෝකෙදී. තමන්ගේ අම්මා නැති වෙච්ච වෙලාවට ඒ දුක දරා ගන්න බැරුව අඬනකොට වැහුණු කඳුළු, වැගුරුණු කඳුළු වැඩි මහා සාගරයේ ජලයට වැඩි වතුර මහ මුහුදේ වතුර නෑ කියනවා ඒ තරම්. තමන්ගේ පියා වෙනුවෙන්, තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන්, තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඔබ දකින්න ඇති පහුගිය දවස්වල අර සිරියාවේ ඉඳන් මේ එන්නාපු පිරිසක් තමන්ගේ ස්වාමි පුරුෂයයි බිරිඳයි දරුවෝ දෙන්නත් එක්ක එයා ආරක්ෂාවක් හොයාගෙන ආවනේ. හැබැයි මොහොත මැද දෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. ඒ තාත් අඬපු කඳුළු කොච්චරද? ඒ දරුවෝ දෙන්න අරගෙන ගිහිල්ලා බිරිඳත් එක්ක මිහිදන් කරලා ඉවරලා අඬනවා. දැන් එයා මම මැරෙන්නේ කවදද කියලා බල බල ඉන්නවා කියන්නේ. එතකොට එක ජීවිතයක හෙළපු කඳුළු නේද ඔය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ පුතා නැති වෙච්ච වෙලාවට අඬනකොට ගලපු කඳුළු වැඩි කියනවා මහා සාගර ජලයට වැඩිය. දැන් ඒක එයා දන්නේ නැහැ. අපි අඬ අඬ ඉන්නවා. අපි දන්නවද? ඒ දන්නේ නැහැ. හැබැයි අපිට දැනුවත් වෙන්න පුළුවන්. කොහොමද? බුදුරජාණන්සේගේ ධර්මයේ බුදුරජාණන් දේශනා කළ මහණෙනි මේ තිරිසන් ලෝකේ තිරිසන් සත්වල ඌර වෙලා ඉන්නකොට බෙලි කැපුම් කාලා මැරෙද්දි ගලපුල්ලේ වැඩි කියන මහා සාගරයේ ජලයට වඩා කුකුල් වෙලා ඉන්නකොට බෙලි කැපුම් පහර කද්දි ගලපුල්ලේ වැඩි කියන සතර මහා සාගරයේ ජලයට වඩා එළුව වෙලා බැටළුව වෙලා නොඒක ආකාරයෙන් ඒ තරම් දුක් ගොඩක් විඳගෙන ආපු ගමනක් තමයි පින්වත්නි අපිට මේ තියෙන්නේ. ඒ එන ගමනේදී අපිට දැන් මනුස්ස ලෝකේ සුගතිය ලැබිලා තියෙනවා. ඉතින් දැන් මේ සුගතිය ලැබෙන අපිට හැමදාම මේක තියෙන්නේ නැහැ. යම් දවසක අපි මිය පරලෝ යනවා. යනකොට අපි ආපහු උපදින ස්වභාවයකින් තමයි
මේ පරලෝ යන්නේ. එතකොට ආපහු උපදින වාරයක් වාරයක් ගානේ අපිට උරුම වෙන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? දුක. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන්ස ළඟට ඇවිල්ලා ඇහුවා මේ ලෝකේ මේ ජීවිතේ පිහිටලා තියෙන කුමක් මතද කියලා. බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මත කියලා කියනවා. අපේ ජීවිතේ හැම වෙලාවෙම බයක් නැද්ද? මොන දුකට මුහුණ දෙන්න වෙයිද කියලා. ජීවිතේ හැම මොහොතකම තියෙනවා. තමන්ගේ ජීවිතය ගැන ගත්තත් තමන්ට බයක් තියෙන මොන දෙයට මුහුණ දෙන්න වෙයිද කියලා. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ ජීවිතය ගැන බැලුවත් දුකක් තියෙනවා. මොන දෙයට මුහුණ දෙන්න වෙයිද දන්නේ? තමන්ගේ දරුවෝ ගැන හිතුවත්, දෙමාපියෝ ගැන හිතුවත්, මේ විදිහට පින්වත්නි ජීවිතය තුළ අපි හැබෑවට විඳින දුකක් තියෙනවා. මෙන්න මේ දුකින් නිදහස්ය පිණිසයි බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මම ඔබට අද ඒ බුදුරජාන් වහන්සේ දුකින් නිදහස්ය පිණිස වදාළ හරිම ලස්සන ගොඩාක් කෙටි දේශනාවක් කියලා දෙන්න. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ සංයුක්ත නිකාය කියන උතුම් පොත් වහන්සේලාගේ තුන්වෙනි කොටසේ අභිනන්දන සූත්‍රය. අභිනන්දන කියලා කියන්නේ සතුටින් පිළිගැනීම. අභිනන්දනා කරනවා කියන්නේ සතුටින් පිළිගන්න. අපේ ජීවිතෙත් අපි පිළිගන්න දේවල් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට මේ දේශනාවේදී මේ දුක ඇති වෙන හැටිත් දුකින් නිදහස් වෙන හැටිත් කියලා දෙනවා. මේ දේශනාව ඔබ හොඳට ඉගෙන ගන්න. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි යෝ භික්ඛවේ රූපං අභිනන්දති. පින්වත් මහණෙනි යම්කිසි කෙනෙක් රූපය සතුටින් පිළිගන්නවා නම් සෝ දුක්ඛං සෝ අභිනන්දති. එයා සතුටින් පිළිගන්නේ දුකයි කියලා කියන. යෝ දුක්ඛං අභිනන්දති යමෙක් සතුටින් පිළිගන්නේ දුක නම් අපරිමුත්තෝසෝ දුක්ඛස්මාති වදාමි. එයා දුකින් නිදහස් වෙලා නැහැ කියලා කියන. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ එක පරයායක් ධර්මයේ දේශනා කරන්නේ. ඒක මම ඔබට දැන් කියලා දෙන්න. අපේ මේ ජීවිතේ තියෙනනි පින්වත්නි අපේ මේ ජීවිතේ තුල අපි ඉපදිච්ච දවස ඉඳන් අපිට දැනුම් තේරුම් ඇති දවස ඉඳන් මෙහෙම ජීවත් වෙනකොට ජීවිතේ පවතින්නේ ප්‍රධාන කරුණු පහක් මුල් කරගෙන. ඒවට කියනවා උපාදානස්කන්ධ පහ කියලා. ඒවට කියන්නේ උපාදානස්කන්ධ පහ කියලා. මම ඔබට ටිකක් ඒක පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි ස්වභාවය තමයි රූපය කියන ස්වභාවය. රූපස්කන්ධේ දෙවැනි ස්වභාවයට කියන වේදනා කියලා කියන. වේදනා කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා මිදී. තුන්වැනි ස්වභාවයේ හඳුනා ගැනීම. හතරවැනි ස්වභාවයේ චේතනා පහළ වීම. පස්වැනි ස්වභාවයේ විඥානයක පැවැත්ම. දැනගැනීමේ ස්වභාවය කියන එක. ඒ ටික අපි ඉස්සෙල්ලා තේරුම් ගනිමු. බුදුරජාණන් දේශනා කළ රූපය කියලා කියන්නේ. දැන් ඔබ හිතන්න මේ අපේ ජීවිතේ දැන් මේ ජීවිතේ ස්වාමීන් වහන්සේ නමක් හැටිට ඉන්නවනේ. ඔබත් මිනිස්සු හැටිට ඉන්නවා. තවත් මේ බටු බාහිර මේ දේවල් තියෙනවා. මේ දේවල් වලට කියන රූප කියලා කියනවා. ඉතින් අපේ රූපය මේක. ඔබටත් ඒ විදිහට රූප තියෙනවා. අපේ ජීවිතේක කොටසක් තමයි මේ රූපයක පැවැත්ම. රූපය කියන පැවැත්ම. එතකොට ඒ රූපයක පැවැත්ම තියෙනවා තමා කියලා තියෙනවා. බාහිර වශයෙන් තියෙනවා. ගොරෝසු හැටියට තියෙනවා, සියුම් හැටියට තියෙනවා, දුර රූප තියෙනවා, ළඟ රූප තියෙනවා. මේ විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායෝ, ඒ කියන්නේ පොළොවට පස් වෙලා යන, ජලයේ දී වෙලා යන උණුසුම් ස්වභාවියත් සුළඟි හමාගෙන යන යම් ස්වභාවයක් තියෙනවද මේ ජීවිතය තුළ? ඒකට කියනවා රූපය කියලා කියනවා. ඒ පළවෙනි කොටස. දැන් අපි මේ කන්නේ බොන්නේ
අදින්නේ පළඳින්නේ එහෙ මෙහෙ ගෙනියන්නේ නාවන්නේ පිරිසුදු කරන්නේ මේ මොකද්ද? රූපය. ඒතකොට ජීවිතේ එක කොටසක්. අපි මව කුසේ කලලයක් හැරියට පිළිසිඳ ගත්තට පස්සේ එදා ඉදන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩිලා ඊට පස්සේ මව කුසින් ඉපදිලා ටිකෙන් ටික මෝරලා තරුණ වයසට ඇවිල්ලා වැඩි හිටි වෙලා ඊට පස්සේ ජීවිතේ යම් කාලයක් තිබිලා ඉවරලා යනවා. ඒක ජීවිතේක පැවැත්මක්. ඒකට කියන රූපය කියලා කියන. දෙවෙනි ස්වභාවය තමයි විඳීම. විඳීම කියන්නේ පින්වත්නි දැන් වේදනාව. වේදනා තුනක් ඇති වෙනවා අපිට. එක ස්වභාවයක් තමයි වේදනාවේ තියෙන සැප ස්වභාවය. අනිත් ස්වභාවයට කියනවා දුක් ස්වභාවය කියලා කියන. අනිත් ස්වභාවයට කියනවා මධ්‍යස්ථ ස්වභාවය කියලා. දැන් අපි හිතමු මෙහෙම මේ වෙලාව තුළ දැන් අපිට සීතල සුළඟක් හමනකොට අපේ ශරීර ස්පර්ශයක් දැනෙනකොට අපිට මොකක්ද ඇති වෙන්නේ? සැප විඳීමක් ඇති වෙනවනේ. හැබැයි අපිට සීතල වාතාශ්‍රය නැති වෙලා අපිට ලොකු රස්නයක් එක්ක දාහයක් එක්ක එහෙම විඳීමක් ඇතිනොත් ඒක මොකද්ද? දුක් විඳීමක්. ඒ දෙකම නැහැ. එතකොට ඇති වෙන්නේ උපේක්ෂා විඳීම. එතකොට අපි ඇහෙන් රූපයක් දකිනකොටත් එක්ක සැපක් විඳිනවා අපි. නැත්තම් දුකක් විඳිනවා. නැත්තම් උපේක්ෂාවක් ඇති වෙනවා. කනේ ශබ්දයක් අහනකොට සැප දුක් උපේක්ෂා විඳීම් වලින් එකක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට සැප දුක් උපේක්ෂා විඳීම් වලින් මොන හරි විඳීමක් ඇති වෙනවා. දිවට රසයක් දැනෙනකොට සැප දුක් උපේක්ෂා විඳීම් විඳිනවා. කයට පහසක් ලැබෙනකොටත් සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. මනසට අරමුණක් ලැබෙනකොටත් ඒ තුළ සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. ඉපදිච්ච දවසේ නම් අපිට සිද්ධ වෙන දෙයක් නේ. දැන් චූටි බබෙක් ඉන්නවා. චූටි බබා සමහර විට අම්මගෙන් ඈත් කරලා තියෙනකොට අඬනවා. දුක් විඳීමක් ඇති වෙලා යාට. අම්මට ලං කරපුවාම ඒ ඇඬිල්ල නතර වෙනවා. එතකොට සැප විඳීමක් ඇති වෙලා යාට. සමහර අවස්ථාවල තියෙන එහෙම ගානක් නෑ යාට. මධ්‍යස්ථ විඳීමක් තියෙන්නේ වෙලාවට. එතකොට අපි ඒ විදිහට ජීවිතේ ජීවත් හැම මොහොතකම මේ විඳීමක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කොටස් දෙකයිනේ. රූප, වේදනා. ඊළඟ හඳුනා ගැනීම. හඳුනා ගන්න ආකාර 6ක් තියෙනවා. එක තමයි එහෙන් රූපයක් දැක්කට පස්සේ හඳුනා ගන්න. දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ කියලා පිළිමස් හඳුනා ගන්නෝනේ. දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දිහා බලනකොට ස්වාමීන් වහන්සේ කියලා හඳුනා ගන්න. ඔබේම දරුවෙක් දිහා බලනකොට දරුවෙක් කියලා හඳුනා ගන්න. එතකොට ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ හඳුනා ගන්නවා දැකීමෙන්නේ. ඒ හඳුනා ගැනීම හැම වෙලාවෙම තියෙන රූප හඳුනා ගැනීම, රූප සංඥා කි. ශබ්ද හඳුනා ගැනීම. දැන් මම මේ කතා කරනකොට ඔබට හඳුනා ගැනීමක් ඇති වෙනවනේ. ආ මේ ස්වාමි කියන්නේ මේ දේ කියලා හඳුනා ගන්නවා. ඒ වගේ නිරන්තරයෙන්ම හඳුනා ගැනීමක් තියෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට හඳුනා ගැනීමක් ඇති වෙනවා. අඹ ගෙඩියකු යන්නාසි ගෙඩියකුයි තියලා අපි අඹ ගෙඩිය සුවඳ කරත් අඹ සුවඳ දැනෙනවා. අන්නාසි සුවඳ කරත් අනයි වගේ හැම වෙලාවෙම මේ හඳුනා ගැනීමක් තියෙනවා ජීවිතේ. දිවේ මොනව හරි තිබ්බොත් රස හඳුනා ගන්න. කයට පහසක් හැම වෙලාවෙම හඳුනා ගැනීමක් තියෙනවා. මනසින් අරමුණු හඳුනා ගන්න. ඒක ජීවිතේ තවත් කොටසක්. රූප, වේදනා, සංඥා හඳුනා ගන්න. ඊළඟ තමයි චේතනාව. චේතනාව කියන්නේ ඇහෙන් රූපයක් දකිනකොට ඊට අනුව චේතනාවක් ඇති වෙනවා. දැන් ඔබ බුදුරජාන් වහන්සේ දිහා බලනකොට ඊට අනුව චේතනාවක් ඇති වෙනවනේ. ස්වාමීන් වහන්සේ දිහා බලනකොට ඊට අනුව චේතනාව වෙනස් වෙනවා. මේ මල්වට්ටිය දිහා බලනකොට ඊට අනුව චේතනාව වෙනස් වෙනවා. ඒක ජීවිතයක කොටසක්. චේතනා සංස්කාර කියන එකට සංකාර. ශබ්දයට අනුව චේතනාවක් තියෙනවා. දැන් මම මේ කතා කරනකොට ඔබට මේ වෙලාවේ ඇහෙනවා කණෙන් ඒ ශබ්දේ. ඊට අනුව චේතනාවක් ඇති වෙනවා. ගඳ සුවඳක් දැනෙනකොට ඊට අනුව චේතනාවක් ඇති වෙනවා. දිවට රසයක් දැනෙනකොට, කයට පහස ලැබෙනකොට, මනසට අරමුණක් හදනකොට ඊට අනුව චේතනාවක් ඇති වෙනවා. ඒක තමයි කොටසක් ජීවිතේ.
ඊළඟ තමයි ඊළඟ ස්වභාවය දැන් හතරයි. සතර මහා ධාතුන් හටගත්ත මේ රූපී ස්වභාවේ. වේදනාවක ස්වභාවේ. හඳුනා ගැනීමේ ස්වභාවේ. චේතනා පහළ කිරීමේ ස්වභාවේ. ඊළඟට කියන විඥානය. විඥානය කියන්නේ දැනගන්නා ස්වභාවය. දැනගන්නේ මොනවාද? ඇහෙන් රූපයක් දැක්න රූපයක් කියලා දැනගන්නවා. කනේ ශබ්දයක් අහනකොට ශබ්දයක් බව දැනගන්නවා. ගඳ සුවඳ දැනගන්නවා. එතකොට දිවට රසයක් දැනෙනවා, ඒ රසය දැනගන්නවා. කයට පහස ලැබෙනකොට පහස දැනගන්නවා. මනසට අරමුණක් ලැබෙනකොට ඒක දැනගන්නවා. එතකොට ඇහැයි රූපය නිසා තමයි ඇහෙන් ඒ දැනගන්න ස්වභාවය ඇති වෙන්නේ. ඇසේ විඥානය කියන්නේ. මේ විදිහට අපේ ජීවිතය අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය රූපය අපි පරිහරණය කරනවා. වේදනාවක් අපි සේවනය කරනවා. සැප දුක් උපේක්ෂා. සැපට අනුව දුකට අනුව උපේක්ෂාවට අනුව ජීවිතය ජීවත් වෙනවා. හඳුනා ගැනීමක් ඇති වෙනවා. චේතනාවක් ඇති වෙනවා. විඥානය ඇති වෙනවා. ඔය පහ. එතකොට මේ ස්වභාවය තමයි සසරේ ඉන්න සත්‍යයගේ තුල තියෙන්නේ. තිරිසන් සතාවෙන් ගත්තා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධේ පැවැත්ම. දෙවියන් අතර ගත්තා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්ම. මිනිසයන් අතර තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්ම. නිර්සතා තුල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්ම. ප්‍රේතය තුළ තියෙන්නෙත් එහෙම, බ්‍රහ්ම ලෝකෙ තියෙන්නෙත් එහෙම. එතකොට ඔය රූපය යම් තැනක තියෙනවද? බුදුරජාණන් දේශනා කරා සංකිත්තේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. සංක්ෂේපේ ඔක්කොම හකුදවල කිව්වොත් තියෙන දුක තමයි රූපයක පැවැත්ම. දැන් ඔබ හිතන්න අර සරණාගතයන් හැටියට එයාලා දන්නවනම් අපි යන බෝට්ටුව මුහුදට පෙරලෙනවා කියලා කවදාවත් ගොඩ වෙයිද? කවදාවත් ගොඩ වෙන්නේ නැහැ නේ. සැපයක් හොයාගෙන නේද කියේ. එතකොට ඒ චූටි බබාලත් එක්ක අම්මයි තාත්තයි තවත් පිරිසක් එක්ක ගොඩ වුණා. අනේ අපිට මේ රටේ ජීවත් වෙන්න බැහැ. ජීවත් වෙන්න පුළුවන් තැනකට යන්න ඕනේ කියලා. එතකොට යාලා ඒ චූටි දරුවට රූපයක් තිබුණා. එයාගේ අයියට රූපයක් තිබුණා. අම්මටත් රූපයක් තිබුණා. තාත්තට රූපයක් තිබුණා. ඒ පුතා මුහුදට වැටුණට පස්සේ, අම්මා මුහුදට වැටුණට පස්සේ රූපය මුල් කරගෙන විදෙව්වේ නැද්ද? හුස්ම හිර වෙලා අර වතුර පෙවිලා විඳින්න නැති වෙද්ද යා? විඳනේ. බලන්න අපේ මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන මේ රූපය මුල් කරගෙන අපි දුක් විඳලා නැද්ද? දුක් විඳලා තියෙනවා. එන රූපයක් තියෙනවා කියලා කියන්නේ දුකට වමනා කරන දේ තියෙනවා. දුක තියෙනවා. ඊට පස්සේ ඒ මොහොතේ වෙච්ච දරුවා, ඒ වෙලාවේ අම්මා කොච්චර විඳීම දුක් විඳීමක් ඉන්නේදනේ? තාත්තා වීණගෙන ඇවිල්ලා එකපාරම වෙරළට ගොඩ වෙලා තමන්ගේ දරුවෝ දිහා බලනකොට, ඒ දරුවෝ නැති වෙනකොට, දරුවාගේ මල කඳන් ටික හම්බ වෙනකොට කොයිතරම් විඳීමක් විඳින්නේ නැද්ද යා? විඳීමක පැවැත්ම. ඊට ටික දවසකට කලින් ඒ දරුවෝ දිහාම බල බල සතුටු වෙයිද පුතාත්තා? ඊළඟට දුක්. ඒ තාත්තගේ දුක නැති කරන්න පුළුවන් වෙයිද අය කවදාවත්? බෑනේ. ඇයි? දුක නැති කරන දේ නැහැ. එතකොට ඊ හඳුනා ගැනීම තිබුණා. ඒ හඳුනා ගැනීම ටිකත් නැතුව ගියානේ. චේතනා තිබුණා. ඒවත් වෙනස් වෙනවා. එයාලගේ චේතනාව තිබුණේ වෙන රටකට ගිහිලා කරදර නැතුව දරුවන්ටත් උගන්නගෙන හොඳින් ජීවත් වෙන්න. නමුත් Taman දන්නේම නැහැ චේතනාව වෙනස් වෙලා ගිහිල්ලා. අපි මේ විදිහට සැලසුම් කරලා චේතනා පහළ කරලා කරපු දේවල් වෙනස් වෙලා නැද්ද? ඒ නිසා අපි දුක් විඳලා නැද්ද? දැන් අද අපි එතනින් බේරලා ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඊළඟ ජීවිතේ වෙන්න බැරිද අපිට? පුළුවන්කම තියෙනවනේ. ආන් ඒකට හේතුව තමයි බුදුරජාණන් මේ දේශනා කළේ. මොකක්ද හේතුව? යෝ භික්ඛවේ රූපං අභිනන්දති. දැන් අපි තම තමන් තනියේ අපේ ජීවිතය තුළ අපි රූපේ සතුටින් පිළිගන්නවා. දැන් රූපේ සතුටින් පිළිගන අපි දුක් විඳින්නේ කුමක් මුල් කරගෙනද? රූපේ මුල් කරගෙනනේ. මේ ජීවිත මේ රූපයක් අපිට ලැබිලා තිබුණ නැත්තම් දැන් අපිට මේ රූපය ලැබුණ උපතත් එක්කමනේ
උපත සිද්ධ වුණේ කොහොමද? මව කුසේ පිළිසිඳ ගත්තා. කලින් ජීවිතේ මරණයට පත් වෙනකොට මව කුසේ පිළිසිඳ ගත්තා අපි. මව කුසේ පිළිසිඳ ගැනීමත් එක්කම අපිට ලැබුණ රූපයක් කර්මාල රූප. ඒ රූපේ මව කුසේ පිළිසිඳ ගත්ත දවස් ඉඳන් අපි දුක් විඳලා නැද්ද? අම්මගේ කුසේ ඉන්නකොට අපි කොයිතරම් විඳින්නේද දුක? හිර වෙලා ටික ටික මහත් ලොකු වෙනකොට අපි අම්මා කන කෑමට අනුව අම්මගේ ඉරියව් පැවැත්ම අනුව අපි දුක් විඳලා තියෙනවා. අපි උපදිනකොට මව කුසේ ලේකුණු ගොඩක් එක්ක මහා දුකක් එක්කනේ අපි උපදින්නේ. ඉපදුනාට පස්සේ අපි දුක් විඳා රූපයක් ලැබුණු නිසානේ. එතකොට අපිට එහෙම රූපයක් ලැබුණ නැත්තම් කලින් ජීවිත අපි මරණයට පත් වෙනවා. අපිට කොහේවත් කොයි ලෝකෙකවත් කොතනකවත් රූපයක් ලැබෙන්නේ නැහැ කියලා හිතන්න. රූපේ ලැබුණ නැත්තම් දුක තියෙයිද? දුක නැහෙනේ. එහෙනම් ඊළඟ ජීවිතේ අපිට රූපයක් ලැබෙනවා නම් ආපහු ලැබෙන්නේ මොකද්ද? දුක ලැබෙනවා. අපි හිතමු ඊළඟ ජීවිතේ මට මේ ළඟදී අහන්න ලැබුණ එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා, මේ ඔය එක තරුණ දරුවෙක් මොනව හරි ප්‍රශ්නේ සිය දිවි හානි කරගෙන එයා ඉපදිලා තියෙනවා කියන බොයිලර් කුකුල් පැටියෙක් වෙලා දැන් දවස් 14න් 14ට මැරෙනවා. පුරුද්දක් ඇතියට ගිහිල්ලා ඒක හැම වෙලාවෙම බෙලි කැපි කැපි බෙලි කැපි කැපි බෙලි කැපි කැපි තමයි මැරෙන්න තියෙන්නේ. රූපයක් ලැබිච්ච නිසා නේද? දැන් ඒ උපත කරා යනකොට යාට මෙහි මැරෙනකොට ආපහු රූපේ කරා අපි යන්නේ නැත්තම් මොකද්ද නැත්තේ? දුක නැහැ. ඊළඟ ජීවිතේ දැන් අපේ අත්පාදික හොඳට පිළිලා තියෙන්න පුළුවන්. ඊළඟ ජීවිතෙත් මෙහෙම වෙනවද? මනුස්ස ලෝකෙ ඉපදුනාට. එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ ඇස් දෙක පේන්න නැති වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට. ඊළඟ ජීවිතේ සමාජයේ චූටි කාලෙම හදවතේ සිදුරක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විඳවන්න වෙන්නේ නැති වෙයිද? නිරේ ඉපදුනොත් ගිනි අඟුරු වලක් වගේ. තිරිසන් ලෝකෙ ඉපදුනොත්, ප්‍රේත ලෝකෙ ඉපදුනොත් ඒ ලැබෙන්න අපිට නැවත රූපයක්. එහෙනම් ඒ අනාගතයේ රූපයක් තුලින් අපිට දුක ලැබෙනවද? ඒකට හේතුව තමයි අපි මේ ජීවිතේ මේ රූපේ සතුටින් පිළිගැනීම. රූපේ සතුටින් පිළිගත්තොත් එයා සතුටින් පිළිගන්නේ මොකද්ද? දුකයි කියලා කියනවා. එතකොට යමෙක් දුක සතුටින් පිළිගන්නවා නම් එයා නිදහස් වෙලා නැත්තේ මොකෙන්ද? දුකෙන්මයි නිදහස් වෙලා නැත්තේ. ඒ වගේම බුදුරජාණන් දේශනා කරන අර විඳීම, කෙනෙක් සතුටින් පිළිගන්න විඳීම, කෙනෙක් සතුටින් පිළිගන්න විඳීම නම් එයා සතුටින් පිළි අරගෙන තියෙන්නේ දුක කියලා කියනවා. දුක සතුටින් පිළිගත්තොත් එයා දුකින් නිදහස් වෙලා නැහැ කියලා කියනවා. යමෙක් හඳුනා ගැනීම සතුටින් පිළිගන්නවා නම් එයා පිළි අරගෙන තියෙන්නේ දුක. ඒ දුක සතුටින් පිළිගත්තද යම් කෙනෙක් එයා දුකින් නිදහස් වෙලා නැහැ කියනවා. යමෙක් චේතනාව සතුටින් පිළිගත්තද එයා පිළි අරගෙන තියෙන්නේ සතුටින් දුක කියලා කියනවා. එයා දුක සතුටින් පිළිගත්ත දුකින් නිදහස් වෙලා නැහැ. යමෙක් යෝ විඤ්ඤාණං අභිනන්දති, යමෙක් විඤ්ඤාණය සතුටින් පිළිගන්නවා නම් සෝ දුක්ඛං අභිනන්දති, එයා සතුටින් පිළි අරගෙන තියෙන දුක. යෝ දුක්ඛං අභිනන්දති, යමෙක් දුක නම් සතුටින් පිළිගන්නේ අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාන, එයා දුකින් නිදහස් වෙලා නැහැ කියලා කියනවා. එහෙනම් අපි දුකින් නිදහස් වෙන්න කැමති නම් අපි උපයා ගන්න මුදලට පුළුවන් ද අපි දුකින් නිදහස් කරන්න? අපි උපයා ගන්න මුදලට බැහැ. අපි ලබා ගන්න නම්බුනාම ටිකට පුළුවන් ද අපි දුකින් නිදහස් කරන්න? ඒකත් බැහැ. දුකින් නිදහස් කරන්න පුළුවන්කම තියන්නේ කුමකින්ද? මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන්. ඒක හැබැයි මුදල තිබීම ප්‍රශ්නයක් නෙමෙයි, නම්බුනාම තිබීම, තනතුර තිබීම ඒකට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ ධර්මය කරා යන්න නම් අපිට උවමනා කරන විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාව. බුදුරජාණන් දේශනා කළ පඤ්ඤාවස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන. ප්‍රඥාවන්ත කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ, දුෂ්ප්‍රඥ කෙනාට නෙමෙයි කියලා කියනවා. ඒත් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහඬ ලැබෙනකොට ඒ ධර්මයේ තේරුම් ගන්න තරම් එයාට හැකියාවක් තියෙනවා.
දැන් මේ හැකියාව අපිට මයින්ඩ් බෑ පින්වත්නි. මේකට ඉන්නවා සමහර අයට මේක වැටහෙනවා. සමහර අයට වැටහෙන්නේ නැහැ. එතකොට අපි දන්නෙත් නැහැ හැබැයි අපි ධර්මය අහනකන් අපිට මේ ප්‍රඥාව තියෙනවද නැද්ද කියලා. අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මය අපි ඉගෙන ගන්නකොට. ධර්මය අහන් ලැබෙනකොට ආ මෙහෙම දෙයක් ජීවිතය තුළ තියෙනවා නේ කියලා. අපිට වැටහෙනවන. අපිට පැහැදීම ඇති වෙනවන. අපිටත් ඒ අවබෝධය කරා යන්න උත්සාහයක් ඇති වෙනවන. එහෙනම් අපිට සතුට වෙන්න පුළුවන් අපි තුල ප්‍රඥාව තියෙනවා කියලා. ඉතින් පින්වත්නි බුදුරජාණන් ශ්‍රී ලංකට දේශනා කරනවා යෝ භික්කවේ රූපං නාබිනන්දති. මහණෙනි යම් කෙනෙක් රූපේ සතුටින් පිළිගන්නේ නැත්නම් දුක්ඛං සෝ නාබිනන්දති. එයා සතුටින් දුක පිළිගන්නේ නැහැ කියලා කියනවා. යෝ දුක්ඛං නාබිනන්දති. එයා දුක සතුටින් පිළිගන්නේ නැත්නම් පරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. එයා දුකින් නිදහස් වුණා කියලා කියනවා. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද රූපේ සතුටින් නොපිළිගන්නේ කියලා. ඒ හැටි තමයි බුදුරජාණන් කියලා දුන්නේ. පින්වත්නි අපි මේ රූපේ පරිහරණය කරන්නේ සංකල්ප තුනක් මත පිහිටලා. ඒ තමයි මම, මගේ, මට ඕන විදිහට මේ රූපේ පවත්වන්න පුළුවන් කියලා. මම, මගේ, මගේ ආත්මය කියලා හැඟීමක් තමයි රූපේ ගැන අපිට තියෙන්නේ. විඳීම ගැන තියෙන්නේත් මම, මගේ, මගේ ආත්මය කියලා. හඳුනා ගැනීම තුළ අපිට ඇති වෙන්නේත් මේ හඳුනා ගැනීම මම කියලා හිතෙනවා. මගේ කියලා හිතෙනවා. මට ඕන විදිහට මේ හඳුනා ගැනීම වෙනස් කරන්න පුළුවන් කියලා හිතෙනවා. සංඥාව, සංස්කාරات ඒ වගේ චේතනාව අපිට හිතෙන්නෙම මම කියලා. මගේ කියලා. මගේ ආත්මය කියලා. විඥාණය අපි හඳුනාගන්නේ මම, මගේ, මගේ ආත්මය කියලා. එහෙමමයි අපිට පේන්නේ. මොකද සසර පුරාවට අපි පුරුදු කරලා තියෙන්නේ ඒ විදිහටමයි. ඒ පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරන අපේ මේ විවාහාරයයි අදහස් ආකල්ප සිතුම් පැතුම් එක්ක අපිට රූප වේදනා සංඥා සංඛාර විඥාන මම මගේ මගේ ආත්මය කියලා හිතෙනවා. හැබැයි ඒක වැරදි අදහසක්. වැරදි අදහසක්. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? ඒ තමයි රූපය මම නම් මට ඕන විදිහට පවත්න්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් පුළුවන් ද අපිට? බැ. මගේ නම් මට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් පුළුවන්ද? මගේ ආත්මය නම් මට ඕන විදිහට පවත්න්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම පුළුවන්ද? විදි රූපය තුල එහෙම දෙයක් නැහැ. රූපය තුල තියෙන වෙනස් වෙලා යන දෙයක්. අනිත්‍ය දෙයක්. මේ අනිත්‍ය රූපයේ ස්වභාවය අපි අඳුනා ගන්නවා. විඳීමක් ඇති වෙනකොටත් අපි මම, මගේ, මගේ ආත්මය කියලා හිතුවට ඒ විඳීම මට ඕන විදිහට පවත්න්න කියලා අපිට සැප විඳීම පවත්න්න පුළුවන්ද? දුක් විඳීම එපා කියලා අපිට බැහැර කරන්න පුළුවන්ද? ඒත් බැ. උපේක්ෂාවට අපි මුලා නොවෙන්න පුළුවන්ද? ඒත් බැ. විඳීම මම නම් මට පුළුවන් වෙන්න ඕනේ නේ. සැපක් ඇති වුණාම ආ මේක වෙනස් වෙන්න නැතුව තියෙන්න ඕනේ. දුකක් නම් නෑ, දුක මගෙන් ඉක්මනින් බැහැර වෙන්න ඕනේ කියලා පුළුවන් වෙන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ ඒවා හේතුවක් නිසා හටගන්න දේවල්. සංඥාවත් අපිට පුළුවන් වෙන්න ඕනේ වෙනස් වෙන්න මම, මගේ, මගේ ආත්මය කියලා. මම නම් චේතනා පහළ කරන ඒවත් ඒ විදිහටම වෙන්න ඕනේ. මම, මගේ, මගේ කියලා අපි පවත්නවා. විඥානයත් ඒ විදිහට අපිට වසගේ පවත්න්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම දෙයක් දකින්න නැහැ. රූපය කියන්නේ ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික දිරලා වයසට ගිහිල්ලා ඊට පස්සේ මේ කය පොළොවට වැටුණට පස්සේ වැඩකට ගන්න බැරි දර කෑල්ලක් වගේ එහෙමම කුණු වෙලා සත්තුන්ට ආහාර වෙලා නැති වෙන යන එක. ඒ රූපේනේ අපි මේ සතුටින් පිළි අරගෙන තියෙන්නේ. අපි සතුටින් පිළිගත්ත කියලා මොකද්ද ලැබිලා තියෙන්නේ අපිට? දුක විතරයි. එතකොට අපි එහෙනම් තේරුම් ගන්න මේක සතුටින් පිළිගන්න දෙයක් නැහැ. මේ කය කියලා කියන්නේ, මේ රූපය කියලා කියන්නේ වහා වෙනස් වෙලා යන, නැසී වෙනසී යන දෙයක්. එහෙනම් මේ රූපය කියන්නේ හේතුඵල ධමින් හටගත් දෙයක්. වහා නැසී වෙනසී යන දෙයක්. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දකිනකොට රූපය සතුටින් පිළිගන්නේ නැහැ.
රූපය ආදීනව තමයි අපිට එතකොට ප්‍රකට වෙන්නේ. රූපය ආදීනව ප්‍රකට වෙන්න අපේ රූපය කෙරෙහි යම් ඇල්මක් තියෙනවනේ. ඒ ඇල්ම නැති වෙලා යනවා. රූපය ඇල්මකේ ඇල්ම නැති වුණොත් රූපය අපි සතුටින් පිළිගන්නේ නැහැ. විඳීමත් ඒ විදිහට. විඳීමත් අනිත්‍ය දෙයක්, වෙනස් වෙලා යන දෙයක් කියලා අපි තේරුම් ගත්තොත් විඳීම සතුටින් පිළිගන්නේ නැහැ. යට විඳීමක් ඇති වෙනකොට දකින්නවා ආ මේ හේතුවක් නිසා හටගත්ත විඳීමක්. නැති වෙලා යනවා. දිය බුබුලක් වගේ. මහා නැසී වෙනසී යනවා කියලා එයා තුලින් දියුණු කර ප්‍රඥාවෙන් දකින්නවා. එතකොට විඳීම පිළිගන්නේ නැහැ. හඳුනා ගැනීම නිරන්තරයෙන්ම වෙනස් වෙවි තියෙන්නේ. මිරිගුවක් වගේ. හඳුනාගත්තදී ඇත්ත බලනකොට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් තියෙනවා. ඒක නිසා ඒ හඳුනා ගැනීම ගැනත් අපි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා හේතුඵල හැටියට දකිනවා. චේතනාවත් වෙනස් වෙවි යන හැටියා තේරුම් ගන්න ස්පර්ශයෙන් හටගන්න චේතනාව වෙනස් වෙනවා කියලා. විඥානයත් වෙනස් වෙන හැටි එයා දකිනවා. එතකොට එයාට දකින්නේ රූපය තුලත් අනිත්‍ය ස්වභාවයක්. මිදීමත් අනිත්‍යයි. සංඥාවත් අනිත්‍යයි, චේතනාවත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපට අයිති දෙයක්ද දුකට අයිති දෙයක්ද? දුකට අයිති දෙයක්. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒ දේ මම කියලා, මගේ කියලා, මගේ වශකේ පවත්න්න පුළුවන් කියලා එයා මුලාවෙන් දකින්නේ නැහැ. එතකොට එයා රූපේ කෙරෙහි යම් ඇල්මක් තියනවාද? ඒ රූපය කෙරෙහි තියෙන ඇල්ම දුර වෙලා යනවා. වේදනාව ගැන තියෙන ඇල්ම දුර වෙලා යනවා. සංඥාව ගැන යම් ආසාවක් හිත බැඳීමක් තියෙනවනම් ඒ බැඳීම නැති වෙලා යනවා යාට. චේතනාව ගැන යාට මම මගේ කියලා බැඳීමක් ඇති වෙනවද? ඒ බැඳීම නැති වෙලා යනවා. විඥානය ගැන බැඳීමක් ඇති වෙනවද? ඒ බැඳීම නැති වෙලා යනවා. එයා එතකොට රූපය සතුටින් පිළිගන්නේ. දැන් අර මුහුදේ වැටිච්චි ඒ තාත්තයා හිතුවොත් එහෙම අනේ මේ ජීවිතේ මෙහෙම වුණාට ඊළඟ ජීවිතවල නම් මෙහෙම වෙන්න එපා කියලා ඉවර වෙලා අපි පතනවා අනිත් සත්වයන්ට මේ වගේ දුකක් නොවේවා කියලා. පැතීමෙන් සිද්ධ වේවිද? නෑ. අපි පැතුවට අපිත් ඒ දුකින් නිදහස් වෙනාද? නෑ. අපි කල්පනා කරන මට නැවත රූපයක් ලැබුණොත් මට නැවත ලැබෙන්නේ දුකක්මයි. විදීම සංඥා සංකාර විඥාන අපිට නැවත නැවත ලැබෙනවද? ඒ තුල නැවත නැවත ලැබෙන්නේ දුකක්මයි. එහෙනම් මේ දුකින් මම නිදහස් වෙන්න ඕනේ. මේ දුකින් නිදහස් වෙන්න නම් අපි පුරුදු කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්මයේ පුරුදු කරගන්න නම් පින්වත්නි අපි අපේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන කරුණු හතරක් තියෙනවා. ඒකෙන් දෙකක් බාහිරින් ලැබෙන්නේ. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ ඇසුර. මේ ජීවිතයේ මේ ඇත්ත ගැන කියලා දෙන බුදුරජාණන්ගේ ධර්මයේ කියලා දෙන සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් අපි ඇසුරු කරන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයන් කරුණාවෙන් ඒ ධර්මයේ කියලා දෙනවා. ඒ කියලා දෙනකොට ඒ බාහිරින් ලැබෙන්න ඕන කරුණු දෙක තමා තුළ එතකොට තියෙනවා. තව කරුණු දෙකක්. ඒ තමයි අහන ධර්මයේ හොඳට නුවණින් විමසීම. විමසලා ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. ඊට පස්සේ ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න. ඒකට කියන ධම්මා ධම්ම ප්‍රතිපදාව කියලා. ඔන්න ඔය කරුණු ටික ඇති වෙනකොට සත්පුරුෂ ඇසුරයි, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසු මනසිකාරය, ධම්මර්ධ ප්‍රතිපදාව කියන කරුණු හතර ඇති වෙනකොට අපිට මේ අනිත්‍ය වූ ලෝකයේ ස්වභාවය තේරෙනවා. වෙනස් වෙන, නැසී වෙනසින ලෝකය අපිට තේරෙනවා. එතකොට රූපය කෙරෙහි අපිට නොවැල්ම තියෙන. රූපය සතුටින් පිළිගන්නේ. විඳීම ගැන අපි සතුටින් පිළිගන්නේ. එතකොට සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන අපි සතුටින් පිළිගන්නේ. මේ ජීවිතයේ දුලම අපි ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සතුටින් පිළිගන්නේ නැත්තම් එයා මේ ජීවිතය තුළ පිළි අරගෙන නැත්තේ මොකද්ද? දුක සතුටින් පිළි අරගෙන නැහැ. රහතන් වහන්සේ කියන්නේ ආහන්ගේ උත්තරමයන් වහන්සේලා. උන්වහන්සේලා රූපේ සතුටින්, වේදනා, සංඥා, සංකාර සතුටින් පිළිගත්තේ නැහැ. ඒක නිසා උන්වහන්සේලා සැපසේ වාසය කළා. එහෙනම් අපිටත් ඒ දේ මේ ජීවිතය තුළ පුරුදු කරගන්න පුළුවන්. ඒකට නම් තියෙන එකම පිළිසර තමයි මේ ධර්මයේ පුරුදු කර ගැනීම. ඒකට අපි මේ ලොකු කුඩා හැම දෙනාම අපිට ලැබිච්ච දුර්ලභ වාසනාවක් මේක. මේක අපි ටික දිනකට අහන්න ලැබෙන දෙයක්. ලෝකේ මිනිස්යන් හැටියට ජීවත් වෙන. ඒ ටික දින අපි උත්සාහ කරන්න ඕනේ මේ දුර්ලභ වාසනාව තේරුම් අරගෙන. අපි රූපයට කොච්චර සැලකිලි දක්ව හිටියත් රූපයට සිද්ධ වෙනදී අවසානට සිද්ධ වෙලා යනවා. විදීම ගැන අපි ප්‍රාර්ථනා කර කර හිටියට අපිට ඕන විදිහට මේව පවතින්නේ නැහැ. චේතනා පහළ කරගෙන කොච්චර සැලසුම් හැදුවත්
අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ හේතුවට අනුව තමයි ඵලය සකස් වෙලා යන්නේ. ඒ ජීවිතය තුළ අපිට පුළුවන් නම් මේ ධර්මයේ පුරුදු කරගෙන අවබෝධයෙන්ම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල ස්වභාවය තේරුම් අරගෙන අපිට සතුටින් පිළිගන්නේ නැතු වෙන්නේ. අපි මේ ජීවිතය තුළම සතුටින් පිළිගන්නේ නැති දුක. ඒකට අපිට මේ ජීවිතයේදීම දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ ගෙනුලි ඒ පින්වත් දියණිය ඇතුළු මේ ලොකු කුඩා හැමදෙනාම අපිට ලැබිච්ච දුර්ලභ වාසනාවක් අපිට උපන්දිනේ සිහිපත් කරන්න පුළුවන් වෙන්නේ. උපන්දිනේ මුල් කරගෙන මේ වගේ පින්කම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ඔක්කොම ලැබුණ අපිට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේට බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා. ඒ ශාසනය තුළ ලබන්න තියෙන ලොකුම රැකවරණේ තමයි දුකින් නිදහස් වීම, ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ දුක ගැන අවබෝධයෙන්ම කලකිරලා නොයල්ම ඇති කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න මේ උතුම් ධර්ම දානමේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු.